පරිසරය සුරකිමේ තරුණ දායකත්වය ජනපතිගේ පැසසුමට වැස්ස වැඩි වෙයි ලක්ෂයක් පීඩාවේ සහල් මිල පාලනයට කඩිනම් පියවර හිමසිරි පූජිත් තවදුරටත් රිමාන්ඩ් පිලිපීනයට සැඩ සුළං පරිසරය සුරකමින් රට අලංකාරවත් කිරීමට තරුණ පරපුර ගෙන යන වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පැසසුමට ලක්ව තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ මෙම පිරිනමිති තුළින් නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කිරීමට ඉඩකඩ විවර වන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ශක්තිමත් තරුණ පරපුරක් සිදු කරන මෙම වෙනස අතිශය අගය කරන බවයි. නව හඳුන්වා දීම් නායකත්වයේ මෙන්ම කණ්ඩායම් හැඟීමද වර්ධනය කරමින් රටපුරා බිත්ති අලංකාර කිරීම සඳහා සිතුවම් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් තරුණ පරපුර අරඹා තිබෙනවා. එමෙන්ම තරුණ පරපුරේ මෙම උත්සාහය පිළිබඳ තමා දැඩිසේ ආඩම්බර වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසා තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ වන විට සිතුවම් නිර්මාණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි. මේ පිළිබඳව පසුගියදා අප ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේද ඔබව දැනුවත් කළා. මේ එහිදී ඔවුන් දැක්වූ අදහස් විශේෂ තැනක් වෙන කුරුදුගහ පාලමයට අපවිත්‍ර වෙලා ගොඩක් ජරාවාසයලා තිබිච්ච තැන. ස්කෝල් යන පුංචි ළමයෙකුට හරි සෞන්දර්යය කියන්නේ මොකද්ද කියලා හැඟෙනු මේ වගේ දෙයක් කරලා තියෙනකොට. ළමයේ පොළොට ටික එකතු වෙලා මේ වගේ දෙයක් කරපු එක අපි මේක එකමුතුනේ ෆේස්බුක් එක නුයි කටවචනෙනු. කොහොම ඉන්නේ මෙතන මේ කිට්ටුවික් පාත කට්ටිය. අපි දෙයක් කරන්න ඇත්තටම රජයෙන් බලාගෙන ඉන්න ඕනේ නැහැ නේද? අපිට පුළුවන් දෙයක් කරන්න අපි ඔක්කොම එකමුතු වුණොත් ඒ එකමුතුකමෙන් අපිට දෙයක් කරන්න පුළුවන් මේ රට ලස්සන ශ්‍රී ලංකාවක් කරන්න පුළුවන් අපිට. ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ආපදා හේතුවෙන් පවුල් 4153කට අයත් පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. දිවයින අවට වායුගෝලයේ තත්ත්වයේ පවතින කැළඹිලි ස්වභාවයේ හින්දා උතුරු නැගෙනහිර උතුරු මැද ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය අද රාත්‍රී කාලයේ ඉඳලා වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි දින කිහිපෙදිත් ඒ තත්ත්වය පවතීවි. අද දවසේ ගත්තාම උතුරු උතුරු මැද නැගෙනහිර ඌව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි යෝගිකුරුම් සහිත වැසි ඇති වේවි. අනිකුත් ප්‍රදේශවල සවස එකෙන් විතර පස්සේ වැසි යෝගිකුරුම් සහිත වැසි ඇති වේ කියලා බලාපොරොත්තු වෙනවා. අද දිනේදී ත්‍රිකුණාමලයේ මඩකලපුව අම්පාර මුලතිව් නුවරඑළිය බදුල්ල සහ මොනරාගල ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ත් 157 අතරේ තද වර්ෂාපතනයකුත් උතුරු මැද සබරගමුව දකුණු පළාත්වල ඒ වගේම මාතලේ මහනුවර යාපනය මන්නාරම කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75 100ත් අතර තරමක් තද වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැටි කිලෝමීටර් 55 දක්වා තරමක් තද සුළං ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසිත් එක්ක ඇති වෙන්න පුළුවන් తాවකාලික තද සුළං වලිනොත් ඒ වගේම අකුණු වලිනොත් සිදුවන අනතුරු අවම කරගන්න පීඩාවට පත් මුළු පවුල් සංඛ්‍යාව 4153ක පුද්ගලයන් 17164 දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා. විශේෂම නිවාස හානි වශයෙන් නිවාස පූර්ණහානි 6කුත් අර්ධහානි 859කුත් මේ වෙනුවට වාර්තා වෙනවා. මේ ආරක්ෂිත ස්ථානයන් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා 29ක් දක්වා. ඊට අමතරව පවුල් 946ක පුද්ගලයන් 3149 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. ඊට අමතරව වාන්දුරට විවෘත කිරීම රාජාංගනී උඩවලව උල්හිටිය තබ්බෝව අංගමුව ජදුරුවය ඉබ්බන්කටුව වැනි ජලා කලාවය ලුණුගම්වේර වෙන ජලාසල වාන්දුවට විරුද්ධ කරලා තිබෙනවා. සෑම විටම දිස්ත්‍රික් මට්ටමිනුත් අපි පහළ ජවාරි කලාපවල සිටින ජනතාවට දැනුවත් කරනවා. විශේෂ අවධානයෙන් පසු ඉන්න ජාති ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය නිකුත් කළ තියෙන නිවේදනයේ තවමත් වළංගු වෙනවා. මේ කෑගල දිස්ත්‍රික් ඉවත් වෙලා තියෙනවා. නුවරඑළිය රත්නපුර බදුල කියන දිස්ත්‍රික්ක තමයි මෙම නායම් නිවේදනයට යටත්. අධික වර්ෂාවත් සමග වලපනේ මලපට්ටාව ඉලුක්පැලස්ස කන්ද නායාමෙන් මියගිය අයගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. එකම පවුලේ මව, පියා සහ දියණියගේ සිරුරු මෙසේ මිහිදන් කෙරුණා.
මියගිය දියණිය ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමටයි නියමිතව සිටියේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පුතුගේ සිරුර මෙතෙක් සොයාගෙන නැහැ. ඔවුන් පදිංචිව සිටි නිවස මුළුමනින්ම පසට යටවීමෙන් මෙම අනතුර සිදු වුණා. දේහයන්ට අවසන් කෞරව දැක්වීමට රාජාමාත්‍ය සීබී රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාද එක්ව සිටියා. ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් වැඩපොලක් නායාබට හේතුව බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳ සොයාබැලීමට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළ දයාසිරි ජයසේකර මහතා පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බැලුවා. වියලි ආහාර ලබා දීම ඇතුළු ඔවුන්ට සහන ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳවද ඒ මහතා කරුණු විමසුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ කුරුණෑගලට ලබා දී තිබූ නිවාස ව්‍යාපෘතියක් නතර කිරීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි. ගෙවල් 250කට අධික සංඛ්‍යාවක් මම දින අවුරුදු 50ක් 60ක් මේ දුක වුන් විඳිනවා. මම මහමැතිරිය විදිහට ඉන්න කාලේ අපි ගෙවල් 600ක් හදන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි මුල්ගල් තිබුණේ ඇවිල්ලා නාගරික සම්වර්ධන අමාත්‍යාංශ ලේකම්තුමා විදියට අපි ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරා. 2015 අගෝස්තු 17 මම පළාත් සභාවෙන් ඉවත් වුණායින් පස්සේ මේ කොන්ත්‍රාත්කරුට මේ ක්‍රියාදාමය කරගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. මේ ආණ්ඩුව විසින් ඒක සම්පූර්ණයෙන් නවත්තලා දැම්මා. ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ අත්විලා දින ඉරණම බලාපොරොත්තු වෙන ඉතාම ඉක්මනින් මේ ක්‍රියාදාමය නැවත පටන් ගන්න අවශ්‍ය කරන කටයුතු අග්‍රමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද විවෘත කෙරුණා. අග්‍රමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය විවෘත කෙරුණේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අරලියගහ මන්දිරයේ ආසන්නයේ ආර්.ඒ.ද. මැල් මාවතේදී. ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඇවිල්ලක් දෙන ලිපි අපි ආයතන වලට යොමු කිරීම, ඒ ගැන කටයුතු කිරීම තමයි මූලික අරමුණ. විශේෂයෙන්ම ඊළඟට ඒක කෙරුණාද නැද්ද කියලා සොයා බැලීම, ඒ වගේම මහජනයා විශාල සංඛ්‍යාවක් දැන් එනවා හම්බු වෙන්න. ඒ නිසා සියලු දෙනාටම පහසු වෙන්න මේ ස්ථානය සකස් කරලා මහජනයා හා සම්බන්ධ කටයුතු ඉටු කිරීම තමයි අපි මෙතන මේ කාර්යාලයෙන් කරන්නේ. පාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට දෙදෙනා ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළා. සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් දස දිනකින් පමණ ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. නීතිපති ගොනුකල ප්‍රතිශෝධන පෙත්සමත් සලකා බැලූ කොළඹ මහ අධිකරණය සැකකරුවන් මීට පෙර අපමත මුදාහැරීමට කළ නියෝගයේ අතිටුවා ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව වරදක් කර ඇති බවට නීතිපතිවරයා තහවුරු කර ඇති අවස්ථාවේ ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය නැති බවත් එම බලය ඇත්තේ මහාධිකරණයකට බවත් අවධාරණය කෙරුණා. වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. සමාජවාදී ජනතා පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. හිටපු අමාත්‍ය ලියු ගුණසේකර මහතාද මෙහිදී අදහස් පළ කළා. සහල් වල මිල පෞගිය දවසට වැඩි වෙමින් තිබෙනවා. සහල් තොග වශයෙන් ගත්තාම තිබෙන්නේ ප්‍රධාන පෙළේ මෝල් හිමියන් කීප දෙනෙක් අතේ. සහල් මිල පාලනය වෙන්නේ වෙළඳපොලෙන්ම නෙමෙයි, එම අධිකාරිය අනුව. දැන් මේකට ගන්න යන පියවර තමයි වහාම දැන්ට අපේ ගබඩාවල තියෙන වීතෝ වහාම කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට අපි සපයනවා වී කොටලා අපිට සහල් අපසු ලබා දෙන්න කියලා. ඊළඟට ඒ හාල් ලංකා පුරා තියෙන සත්සුස ජාලයට වහාම නිකුත් කරනවා. ඒවා රුපියල් 75ක වගේ මිලකට ලබා දෙනවත් එක්කම වෙළඳපොලේ ලොකු තෙරපීමක් එනවා සහල් මිල අඩු කිරීම. ඒක තමයි අපේ බලාපොරොත්තු. මං කියන්නේ සාමාන්‍ය නාඩු හාල්. එම නැත්තම් සාමාන්‍ය කකුළුවල් මේවා මේ ඇති වෙන මිල වැඩිවීම පාලනය කරන්න සුළු පිරිසකගේ ආධිපත්‍යය තුළ තියෙන හාල් නිකුත් කිරීම අපි සතුස හරහා සල්කිය යුතු ප්‍රමාණයකට අලෙවි කිරීම තුළින් යම් සාධාරණ මිල මට්ටමක් නියම කිරීම තුළින් වෙළඳපොළ
මෙහෙවීමක් නියාමන කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙන. පාරිභෝගිකයන්ට සහනයක් ලබා දී තිබෙනවා. නිෂ්පාදකයන්ට සහනයක් ලබා දී තිබෙනවා. ආයෝජකයන්ට සහනයක් ලබා දී තිබෙනවා. බදු යවන්නන්ට සහනයක් ලබා දී තිබෙනවා. කොටස් හතරට සහන ලැබෙන. මේ මූලික අරමුණ අද ආර්ථිකය එම් පිටින්ම කඩාවැටලා තිබෙනවා. මේක පණ ගන්නවන අවශ්‍යයි. අපේ ඉදිරි කිරීම ඉතාම අඩු මට්ටමක තියෙනවා. ඉදිරි කරන්නේ නැති වෙනකොට ප්‍රාග්ධනය ඒක රාශි වෙන්නේ නැහැ, සම්පාදනය වෙන්නේ නැහැ. ඒකට ආයෝජනයට සල්ලි නැහැ. සියලු දෙනා පෙළඹිලා තියෙනවා පරිභෝජනයට බදු ගවන්නෙත් නැහැ. නිෂ්පාදනය කරන්නෙත් නැහැ. ඉතුරු කරන්නෙත් නැහැ, ආයෝජන කරන්නෙත් නැහැ. ඒක තමයි අවුරුදු 40ක නවල ආර්ථික ලිබරල් ආර්ථික ක්‍රමයේ අවසන් ප්‍රතිඵලය. ඒ නිසා තමයි මේ ගැඹුරු ආර්ථික අර්බුදයක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා නව ආණ්ඩුව කල්පනා කරා පළවෙනි අමාත්‍යමල රැස්වීමේදීම වහාම ආර්ථික පණ ගන්න ඕනේ කියලා. MCC ගිවිසුම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. MCC ගිවිසුම අපේ රටේ ස්වෛරීභාවයට පටහැනි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලේ කියලා තියෙන්නේ. අපේ ජාතික නිදහසට ස්වෛරීභාවයට පටහැනි වන කිසියම් වූ ජාත්‍යන්තර කිවිසුමකට අපි අඩත් වෙන්නේ නැති බව. අපේ නිධානය වන මාගම්පුර වරාය නැවත අපට ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ වරාය ඒ විදියට විකුණා දැමීම කරපු ජාතික අපරාධයක් බවත් අපේ ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒ සඳහා ගතයුතු ජාත්‍යන්තර කටයුතු ජාත්‍යන්තර ක්‍රමයට සලකා බැලීමේ සාකච්ඡා කිරීමේ ක්‍රියාදාමයක් ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදිටුවා. අග්‍රාමාත්‍ය දුරේ කටයුතු කරන කාලය තුළ මහා සංඝරත්නය ලබා දුන් සහයෝගය පිළිබඳ ඒ මහතා මෙහිදී කෘතඥතාව පළ කළා. මල්වතු මහවිහාරය වෙත ගිය රනිල් වික්‍රමසිංහ මහතා මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සාමීන් වහන්සේ බැහැදුටුවා. ඒ මහතා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න සාමීන් වහන්සේ බැහැදුටුවේ ඉන්පසුවයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් කොළඹදී පැවැත්ුණා. විපක්ෂ නායක දොරේ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂ නායක දොරේ සම්බන්ධයෙන් පවතින ගැටලුවට අනිද්දා වන විට විසඳුම් ලැබෙනු ඇති බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා හම්බෙලා මේ පක්ෂය සහ පාක්ෂිකය ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ගැන කතා කරා. එතුමා අපිට දැන් පොරොන්දුන දැන් බ්‍රහස්පතින්දාට එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණේ කණ්ඩායම් රැස්වීම තියෙනවා. එදාට මේ ගැන සියලු අදහස් අරගෙන පුළුල් සාකච්ඡාවක් කරලා සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් ඒ අවශ්‍ය වෙන යුතුකම සාධාරණ ඉෂ්ට කරනවා කියලා එතුමා පොරොන්දුනා. අපි විශ්වාස කරනවා විපක්ෂ නායක දුරත්වය සජිත් ප්‍රේමදාස මහත්මයාට රනිල් වික්‍රමසිංහ මහත්මයා දෙයි කියලා විශ්වාස කරනවා. ඉතා ඉක්මනින් දෙන්න ඕනේ නැතුව ඉතින් දැන් ලෑස්ති වෙන්නත් එපා. සති දෙකක් අතුරත අනිවාර්යෙන් දෙයි. කිසිම අර්බුදයක් නැහැ. තීන්දුවේ අවශ්‍ය නායකයෝ ගණී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව බලමු. අපිට ශක්තිමත් නැවත එක්සත් ජාතික පක්ෂයක් අපිට හදන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. බහුතරය කැමැත්ත තියෙනවද? ඒ කියන්නේ මේ බහුතරය තියෙනවා. බහුතරය අනිවා හැම වෙලාවෙම තියෙනවානේ. හොඳ පැත්තට හැම වෙලෙම බහුතරය තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුව කල් දානවා කියන එකෙන් අපිට හැඟෙන්නේ රටේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැතුව ඒ වගේ පැනලා යනවා කියන කාරණා. අපි බලාපොරොත්තු වෙන්නේ විපක්ෂ නායක ධූරයත් පක්ෂ නායකත්වයත් සජිත් ප්‍රේමදාස මහත්මයාට ඉදිරි හෝරා කිහිපය ඇතුළත ලබා දෙන්න. වැඩි කාලයක් නොයා මේක කරන්න ඕන. නැත්නම් ඉතින් අපිට වෙන වෙන විකල්ප ක්‍රියාමාර්ග වලට යන්න වෙනවා. මහබැංකුව බැඳුම් කර වංචාවන්ට අදාළ විගණන වාර්තාව කෝප් කමිටුවට ලැබී ඇති බැවින් ඊට වගකිවයුත්තේ කවුරුන්ද යන්න ජනතාවට ළඟදීම දැනගත හැකි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. මහබැංකුවේ බැඳුම් කර ක්‍රියාවලියේ සිදුවුණු වංචා පිළිබඳව මහබැංකුව විසින් ජාත්‍යන්තර ආයතනයක් ලවා කරවන ලද මේ විගණනය මගින් හෙළිදරව් වෙලා තියෙනවා. මේ විගණනය පිළිබඳ වාර්තාව ආවේ ජනාධිපතිවරණයට කලින්. නියම වගකීතු පුද්ගලයෝ කවුද කියලා හෙළිදරව් වෙන හින්දා ඒ හා සම්බන්ධ වෙච්ච සියලුම පාර්ශ්ව එකතු වෙලා මෙම වෝහාරික විගණන වාර්තාව යට ගැහුවා, ජනතාවට ඉදිරිපත් කළේ නැහැ. මේ වන විට කෝප් කමිටුවට ඒ වෝහාරික විගණන වාර්තාව ලැබිලා තියෙනවා. ඒක මෙරටේ ජනතාව දැනගත යුතුයි. මෙරටේ ජනතාවට මම කියන්න තියෙන්නේ කවුද නියම හොරු කියලා මේ වෝහාරික විගණන වාර්තාව අනුව දැනගන්න පුළුවන්. බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් පළ කළා. මම අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඊළඟ දින කීපය තුළ මේ ප්‍රශ්න සියල්ලම විසඳේ කියලා. සුබවාදීවයි බලාපොරොත්තු වෙන්නේ. අපිට තියෙන තොරතුරු අනුව ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ වගකීම් අවසන් කරමින් අලුත් පරම්පරාවට වගකීම් බාර දීලා ඉවත් වෙලා යන සූදානම් වෙලා ඉන්නවා කියන එක තමයි අපි දැනගෙන තියෙන්නේ. අපි එතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. සිංහල භාෂාව හා සාහිත්‍ය ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙයක් ඉටු කළ සම්මානිත මහාචාර්ය අභාවප්‍රාප්ත විනි විතරණ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
මහාචාර්ය විනී විතාරණ මහතා අභහ ප්‍රාප්ත වන විට 91 වියේ පසු වුණා. 1928 ජූනි 2 වනදා තංගල්ලේදී උපන් විනී විතාරණයන් 1956 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා ගත්තා. අනතුරුව ලන්ඩන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලැබූ ඒ මහතා කලක් සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘධුරයද හෙබ වූවා. සිංහල, ඉංග්‍රීසි ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව වැනි ශේෂ්ත්‍ර ගණනාවක ප්‍රාමාණික බුද්ධිමතෙක වූ ඒ මහතාගෙන් අදාළ ශේෂ්ත්‍රයන්ට සිදු වූ මෙහෙවර ඉමහත්. සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් කෘති රැසක්ද ඔහු දැයට දායාද කර තිබෙනවා. අභාප්‍රාප්ත මහාචාර්ය විනී විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී හෙට සිදු කිරීමට නියමිතයි. නව අමාත්‍යවරුන් රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සිය අමාත්‍යංශවලට අයත් කටයුතු සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවලට එක්වනා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව සපුගස්කන්ධ තෙල්පිරිපහදු මධ්‍යස්ථානයේ සංචාරයකට සහභාගි වුණා. එම සංකීර්ණය තුළ සංචාරය කළ අමාත්‍යවරයා කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවකටද සහභාගි වුණා. අපි බලාපොරොත්තු වෙන්නේ පිරිපහදු කරපු තෙල් මේ රටට ගෙනල්ලා දීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ මේ රටේ තුල පිරිපහදු කිරීම. ඒ අවුරුදු ගණනාවකින් මේ කටයුත්ත සිද්ධ වෙලා නැහැ. මම විශ්වාස කරන්නේ රාජ්‍ය මුදල් යොදවනකොට ප්‍රමුඛතාවය ලබා යුතු කාර්යයක් වෙනවා. විදේශ ව්‍යාපෘතියකින් හෝ මේ තත්ත්වය ඇති කරගන්න පුළුවන් නම් අදට වඩා අඩු මිලකට ඉන්ධන සැපීමේ හැකියාව ජනතාවට තිබෙනවා. සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ආයතන දෙපාර්තමේන්තු අංශ හඳුනා ගැනීම සහ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වුණා. සමාජ ආරක්ෂණ සේවාවන් සංවර්ධන වැඩසටහන් අරමුදල් සම්පාදනයේ සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබා දුන්නේ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා ගාල්ල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ධීවරයන්ට බලපා ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කළ රාජ්‍ය අමාත්‍යවරයා කඩිනමින් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුණා. අයිස් නිෂ්පාදනාගාරයේ යන්ත්‍රෝපකරණවල ගැටලු ටිකක් තියෙනවා. සතියක් ඇතුළත මේ ඉදිකිරීම කටයුතු පටන් අරගෙන නැවතත් යථාවත් කරලා තාමත්ම හොඳ වරායක් හැටියට හොඳ අයිස් කර්මාන්ශාලාවක් හැටියට ඒ වගේම ධීවර සංස්ථාවේ කොටසක් හැටියට ධීවරදිව වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. වලපනේ සහ රිකිල්ලගස්කර ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත හපුගල සිට රිකිල්ලගස්කර දක්වා ලංගම ධාවනයට එක්කෙරුණා. එම කටයුතු සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පත්ව සිටින ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සිය කටයුතු ආරම්භ කළා. එහිදී එම මහතා කියා සිටියේ නව රජයේ සංවර්ධන කටයුතු ජනතාවට හිතකර පරිදි සිදු කරන බවයි. එම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාද එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. ලෝක ජල දිනය වෙනුවෙන් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානක්කරණ අමාත්‍යවරුන් අතර පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වුණා. මෙවර ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ මහරගම ජාතික තන්නසේවා රංගහලේදී. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් අමරතුංග මහතායි. පසුගිය වසරේ අධ්‍යාපන හා විෂය බාහිර කටයුතු වලින් විශේෂ දක්ෂතා දැක්වූ සිසුවියන් මෙහිදී ඇගීමට ලක් කෙරුණා. අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනී ප්‍රශංගිකා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයද දෙමව්පියන්ද උත්සවයට එක්ව සිටියා. නයරු ගුරුකන්ද විහාරස්ථානයේ ධාතු මන්දිරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම පසුගියදා සිදු කෙරුණා. පානතුර ප්‍රදේශයේ පෞද්ගලික දානපතියෙකුගේ පරිත්‍යාගයක් ලෙසුනුයි මෙම බුදු පිළිමය තැන්පත් කිරීම සිදු කෙරුණේ. ආගමික වතාවත් වලින් අනතුරුව බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමට කටයුතු කෙරුණා. මේරිකම කල්ලෙලිය කුමුදු පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය මෙවරත් පැවැත්වුණා. ඒ මේරිකම යෞන් නිකේතන ශාලාවේදී පෙරපාසලේ දරුදරයන්ගේ දක්ෂතා රැසක් මෙහිදී එළිදැක්වුණා. කුමුදු පෙරපාසලේ නිර්මාතෘ පීම් ජයසූරිය මහත්මිය සහ වත්මන් ප්‍රධානාචාර්ණි ලක්මිනී ආර්යදාස මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. නත්තල වෙනුවෙන් තැපල් දෙපාර්තමේන්තුව මගින් මුද්‍රයක් නිකුත් කිරීම සහ ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව පැවැත්වූ කැරොල් ගායන තරගාවලියේ ත්‍යාග ප්‍රදානය රාගම පේතුරු පාවුළු දේවස්ථාන ශුනාකාරයේදී සිදු කෙරුණා. ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා චතුරී පින්තු මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.
ලෙඩිබර්ස් ජාත්‍යන්තර පාසලේ චිත්‍ර සහ අත්කම් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. එම ලතුරු පාසලේ ප්‍රධානාචාර්ය සිතාරා ප්‍රාන්තු මහත්මිය සහ එහි අධ්‍යක්ෂිකා අනුෂා හේමරේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සංවිධාන කළ සමාජ සත්කාරක උළෙල කතානායකකරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නවනගර ශාලාවේදී පැවැත්වුණා. වකුගඩු රෝගීන්ගේ දරුවන් සඳහා පොත් සහ පාසල් උපකරණ ලබා දීමට මෙහිදී කටයුතු කෙරුණා. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රාචීන අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය හා සාමණේර ස්වාමින් වහන්සේට පොත් පූජා කිරීමේ උත්සවයක් කළුතර බෝධි පරිශ්‍රයේදී පැවැත්වුණා. 23 වන වරට මේ සංවිධාන කළේ කළුතර බෝධි බහරකාර මණ්ඩලයයි. ප්‍රාචීන පඬිත විභාගයේ සමත් වූ ස්වාමින් වහන්සේ ඇගයීම, ප්‍රාචීන අධ්‍යාපන අභිවෘද්ධි ශිෂ්‍යත්ව 77ක් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. කළුතර දිස්ත්‍රික් ලේකම් UDC ජයලාල්, කළුතර බෝධි බහරකාර මණ්ඩලයේ සභාපති අජිතද සොයිසයන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දේවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk